ඇත්තටම පින්වතුනි අම්මා කරපු කැපකිරීම නිසා තමයි අද දරුව හැටියට අපි මේ සමාජයේ ජීවත් වෙන්නේ රජවරියෙක් වේවා සිටුවරයෙක් වේවා ධනවත් දුප්පත් වංශවත් වේවා මහන දෙවියක් ගත කරන පැවිදි දෙවියක් ගත කරන කෙනෙක් වේවා අපි හැම දිනාම අම්මාගේ කුසින් මේ ලෝකේ එළිය දැක්ක මිනිස්සු පසුගිය කාලෙක අපි දැක්කා වගේම පසුගිය කාලවල වල අපි දැක්කා ඉඩ කඩම් ගේ දොර වතු පිටි බංගලා තාන්න මාන්න නිලබල නම්බු නාම තියනකන් පමනක් අම්මට තාත්තට සලකන ගොඩාක් දරුවෝ අපේ සමාජයේ දකින්න ලැබුණා. ඔවුන් ඇත්තටම අම්මා තාත්තට සලකලා තින්නේ සඳහා. එදේවල් ලබා ගත්තට පස්සේ මහලු මඩමට මහ පාරට කුණු කානුවට ගෙයි පිළිකන්නට කුකුල් කෝඩුවට ඇදලා දාන දරුවෝ ඕන තරම් අපිට දකින්න බුදු හාමුදුරු තරං අම්මා තාත්තට තැනක් දුන්නු තවත් ශාස්ත්‍රවරයෙක් නැති තරම් බෝසත් අවදී කතාවලට යනකොට පිඟුතුනි ලේන කුලේක අපේ බෝධිසත්වයෝ ඉපදුනහම ලේන පැටව මහ මුහුදේ ගහගෙන යනකොට වල්ගෙන් සයුර සිඳ ලන්නට පවා සිටු මහ මුහුද වල්ගින් ඉහිඳ තරම් දරු සෙනෙහසක් තිබුණලු කුරුළු ආත්ම භාවයක ඉපදුනහම කුරුළු පැටව කූඩුවේ ඉන්නකොට ලැබුගින්නක් ඇවිත් හතර වටින් ගිනිගෙන ලැබුගින්න ලං වෙනකොට බුර බුරා කුරුළු අම්මත් කුරුළු තාත්තත් කුරුළු පැටව තුරුළු කරගෙන සත්‍යග්‍රහයෙන් ලැබුගිනි පවා නතර කරන්න තරම් මෞසෙනියස පියසෙනියස දැඩි වුණා. එහෙම තමයි අම්මගේ තාත්තගේ ආදරේ සෙනෙහස. බුදු බණ පොතේ මාතා පිතෝ පට්ටානම් කියලා මව්පියන්ට සැලකීම උතුම් මංගල කාරණාවක් කියනකොට ජෝ මාතරං වා පිතරං වා ජින්න කංගත යොබ්බනං පහුසන්තෝන භරති තං පරාබවතු මුක යම් කිසි කෙනෙක් අම්මා තාත්තට සලකන්න හැකියාව තිබිලත් සලකන්නේ නැත්තම් ආන ඒ දරුව පිරිහෙනවා කියලා බුදුබණ පොතේ සඳහන්. එනිසා හොඳට මතක තියාගන්න අද වීර ක්‍රියාවක් කළා වගේ අම්මා තාත්තා මහපාරට ඇදලා දැම්මට අම්මා තාත්තට ගහන්න බයින්ද සිත්‍රිදින් වේදනාවන් රවන් තොරවන්ට කෙරුවට අකුසලය යම් තාක්කල් විපාක නොදෙයිද ඒ තාක්කල් බාලයාට එක මිහිරක් විපාක දෙන්න ගත්තාම පින්වතුනි ඒක හරි අමිහිරි එනිසා විපාක දෙනකල් මිහිරි වුණාට විපාක දෙන්න ගත්තාම හරි අමිහිරි මතුවා මඤ්ඤති බාලෝ යාව පාපං පඤ්ඤති යදාච්ච පච්චති පාපං අත බාලෝ දුක්ඛං එක දවසක් අම්මා කෙනෙක් දරුවෝ තුන් දෙනෙක් හැදුවා වැතුවා පෝෂණය කළා දරුවෝ තුන් දෙනාට බොහොම ආදරෙන් සෙනෙහසින් සැලකුවා තාත්තා පුංචි කාලේ මිය ගියාට පස්සේ අම්මා දරුවන්ට හොඳට උගන්වලා දරුවන් උස්මහත් කළේ බොහොම දුක් විඳලා කාලේ ගත වුණා පුතාලා දෙන්න දුවත් විතරයි ඉතුරුනේ. ඔන්න අම්මා අත්පය වාරු නැතුව ලෙඩ ඇඳට වැටුණු දවසක් ආවා. දරුව එනවා ඉඩ කඩම් බෙදා ගන්න. මං ලොකු පුතා මට ඕනේ වැඩි කොටසක්. මං මැදමෙයා මට තවත් වැඩි කොටසක් ඕනේ. මං බාලයා මට තමයි මෙව හිමි වෙන්නේ. අම්මා
අම්මා ළඟට ඇවිත් පොර කනවා අම්මා කියනවා ගහබෙන ගන්න එපා දරුවනි උඹලා තුන් දෙනාම මං බිහි කරපු දරුවෝ තුන් දිනාටම මං සැලකුවේ තුන් දිනාටම මං කිරි දුන්නේ සමසේ අතපය වාරු නැති වුණා කන අස්සන යොදලා හරි මං උඹලට අයිතිය දෙනවා අක්කර 40ක වත්තක් බෙදලා දෙනවා අපේ ලංකාවේ සිදු වුණු කතාව ටික කාලයක් ගත වුණා ලොක පුතාලගේ ගෙදර යනකොට පොඩි පුතාගේ දොරවල් විකුණලා නගරෙට ගියා ලොක පුතාලගේ ගෙදර යනකොට පිළිගත් නුමුදු මුල් දින සතුටින් බොම සිදුවිය ටිකෙන් ටික සැලකිලි අඩෝවේම කඳුලැල්ලේ නැගෙන මුදු සයුරේ රළසේම දෙසවන් නොමැති තැන කුමටද ඉකිලෑම බොරුවට හදාගෙන එක එක පද පෙළි හරදර කරයි සමහර දිනවල ලේලි පෙරදා හිතේ තබුසුම් නස් දිය පිලි යලි මතු නොවන ලෙස ඇත පත් වේලී